आय भवन पुते ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා විද්‍යාව විෂය කොටසක් වන භෞතික විද්‍යාවට අදාළව 10 ශ්‍රේණියේ 12 වන පාඩම බල සමතුලිතතාවය පිළිබඳව කතා කරන්නට. මේ බල සමතුලිතතාවය කතා කරද්දී බලය කියන්නේ මොකක්ද? බලයේ යොදල මොනවද කරන්න පුළුවන් සහ බල සංප්‍රයුක්තය ආදී කරුණු අපි කලින් පාඩම්වලදී කතා කරලා තියෙනවා. ඒකටතේ මෙන්න බල සමතුලිතතාවයේ කතා කරන්නට හදන්න. අපි බලමු මොකක්ද මේ සමතුලිතතාවය. පුතේ සමතුලිතයි කිව්වහම අපිට පැහැදිලි මොකක් හරි දෙයක් මත බලයන් යෙදෙනවා නම් මේ බලයන් බැලන්ස් වෙලා සමතුලිතයි සමානයි. අන්න අපි සම්ප්‍රයුක්තය ගැන කතා කරනවා නම් සම්ප්‍රයුක්තය බිඳුවයි. අපි තරාදියකට වන් පැත්තට නිව්ටන් 50ක පඩියකුත් දකුණු පැත්තට නිව්ටන් 50ක පඩියකුත් දාලා තියෙනවා නම් මේ තරාදිය බැලන්ස් දෙපැත්තෙන් කොයි පැත්තටවත් යන්නේ නැහැ. එහෙනම් අන්න අපි කියනවා සමතුලිතයි කියලා. පුතේ කිසියම් වස්තුවක් මත බලයන් කිහිපයක් ක්‍රියාත්මක වෙනකොට ඒ බලයන්ගෙන් නැතිවන්නා වූ මුළු බලපෑම සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා නම් අපි කියනවා වස්තුව සමතුලිතතාවයේ පවතිනවා කියලා. අපි මේ සමතුලිතතාවය කොටස් කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කරගෙන යම්. මේ කියන බල සමතුලිතතාවයේදී අපිට හම්බ වෙනවා ඒකතල ඒකරේඛීය බලයන් ඔස්සේ සමතුලිතතාව. දෙවෙනි කාරණාව ඒකතල සමාන්තර බලයන් යටතේ වස්තුවක සමතුලිතතාවය. ඊළඟ කාරණාව ඒකතල ආනත බලයන් යටතේ බල සමතුලිතතාවය. හතරවෙනි කාරණාව විදිහට ඒකතල නොවන සමාන්තර බල කිහිපයක් යටතේ වස්තුවක සමතුලිතතාවය. අපි මේකේ අංක 1ට එමු. ඒකතල ඒකරේඛීය බලයන් යටතේ වස්තුන්ගේ සමතුලිතතාවය. මේ බාන පුතේ රූප සටහනේ ඔයාලට මුදුවක් පේනවා. මේ මුදුව මත වම් පැත්තට සහ දකුණු පැත්තට බලයන් දෙකක් යෙදිලා තියෙනවා. මේ බලයන් දෙකම එකම තලයක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම එකම සරල රේඛාවක් මත. හැබැයි මේ බල දෙක යෙදෙන්නේ එකිනෙකට විරුද්ධ දිශාවන් වලට. මේ බලන්න මේකේ වම් පැත්තට සහ දකුණු පැත්තට යෙදෙන බලයන් වල විශාලත්වයන් අපි උදාහරණයක් විදිහට නිව්ටන් 40 ගානේ ගමු. මෙයාගේ සම්ප්‍රයුක්තය F සැලකුවොත් අපි වම් පැත්තට තියෙන බලයේ දිශාව සම්ප්‍රයුක්තයේ දිශාව විදිහටත් සැලකුවොත් අපිට හම්බ වෙනවා වම් පැත්තට තියෙන බලය ධන 40යි නිව්ටන් බලය. ඒකට එකතු කරන්නට ඕනේ දකුණු පැත්තට තියෙන 40යි නිව්ටන් බලය. හැබැයි එහි දිශාව විරුද්ධ නිසා අපි ඍණ 40යි නිව්ටන් කියලා සටහන් කරනවා. මේ යටතේ ඔන්න අපිට සම්ප්‍රයුක්ත බලය හම්බ වෙනවා ශුන්‍ය අගය. එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙනවා සම්ප්‍රයුක්තය ශුන්‍ය වීම නිසා මේ වස්තුව වමටවත් දකුණටවත් යන්නේ එකම තැන සමතුලිතතාවයේ පිහිටනවා. පුතා එහෙනම් ඒකතල ඒකරේඛීය බලයන් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න කරුණු කාරණා ත්‍රිත්වයක් තෘප්ත කරන්නට අවශ්‍යයි. මොනවද මේ කාරණා? අංක 1. එකම තලයක එකම සරල රේඛාවක් මත මෙකී බලයන් ක්‍රියාත්මක වෙන්නට ඕනි. අංක 2. මේ බලයන් වල විශාලත්වයන් එකිනෙකට සමාන වෙන්නට ඕනේ. තුන්වන කාරණාව මේ බලයන් යෙදෙන දිශාවන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙන්නට ඕනේ. ඔය යටතේ ඔන්න අපිට පළමු කාරණාව අවසන් කරගන්නට පුළුවන්. ඔන්න දෙවන කාරණාවට අපි එන්න හදන්න. සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය. රූප සටහනේ පේනවා ඔන්න පිරිමි ළමයෙක් ඔන්චිල්ලාවක ඉඳගෙන ඉන්නවා. දැන් මේ වස්තුන් මත බලයන් සමතුලිත නැත්නම් අපි නිකමට හිතමු ළමයාගේ බර නිව්ටන් 600යි කියලා. ඔන්න පේනවා W වගේ නිව්ටන් 600යි. මේ බලයට සමානව T1 සහ T2 බල දෙකක් ඉහළට ක්‍රියාත්මක වෙන්න ඕනි ලනු පොටවල් දෙක මගින්.
එහෙම නැති වෙලා හදිස්සිය හරි ළමයාගේ බර වැඩි නම් බලයන් වලට වඩා ලනු වල මේ ළමයා උන්චිල්ලාව කඩාගෙන බිමට වැටෙනවා. එහෙනම් මේ වස්තුව සමතුලිත වෙන්න මෙහෙම වැඩ කටයුත්තක් අවශ්‍යයි. ළමයාගේ බර ඔන්න නිව්ටන් 600 පුතේ පහළට ක්‍රියාත්මක වෙනවා. ලනු දෙක මත ඉහළට T1 සහ T2 බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ T1 සහ T2 බල දෙකෙහි විශාලත්වයන් වල සම්ප්‍රයුක්ත අගය දරුවාගේ බර පහළට ක්‍රියාත්මක වන W නිව්ටන් 600ට සමාන වෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට T1 සහ T2 බලයන් එක හා සමාන නම් නිව්ටන් 300 බැගින්නම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත බලය අන්න ඉහළට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 600ක්. මේ සම්ප්‍රයුක්ත නිව්ටන් 600 දරුවාගේ බර සමග ඒකරේඛීයව පිහිටලා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වන නිසා අන්න සම්ප්‍රයුක්තය ශුන්‍ය අගයක් වෙනවා. වස්තුව බල 3ක් යටතේ සමතුලිතතාවයට පත් වෙලා. මේ බලන්න පොතේ. එහෙනම් සමාන්තර බල 3ක් යටතේ වස්තුවක සමතුලිතතාවය සඳහා තෘප්ත කළ යුතු කරුණු කාරණා 3යි. මොනවද මේ? සමාන්තර බල දෙකක දිශාවට තුන්වන බලයේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්නට ඕනි. දෙවන කාරණාව මේ බල 3ම එකම තලයක පිහිටන්නට ඕනි. තුන්වෙනි කාරණාව බල දෙකක සම්ප්‍රයුක්තයේ දිශාව තුන්වන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ විය යුතු අතර සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වයත් තුන්වන බලයේ විශාලත්වයත් එක හා සමාන විය යුතුයි. මේ කියන සාධකත් එක්ක අපිට ඔන්න පැහැදිලි දෙවන ආකාරය විදිහට වස්තුන්ගේ සමතුලිතතාවය. තුන්වෙනි කාරණාව විදිහට ඔන්න අපි කතා කරන්න යන්නේ එකම තලයක පිහිටන ආනත බල 3ක් යටතේ වස්තුවක සමතුලිතතාවය. මගේ පුතාලට දැන් රූප සටහනේ පේනවා පින්තූරයක් නූලක් ආධාරයෙන් බිත්තියක එල්ලලා තියෙනවා. මේ පින්තූරේ බර පහළට ක්‍රියාත්මක වෙනවා W වගයක්. නූලේ ආතති බලයන් F1 සහ F2 විදිහටත් ඉහළට සටහන් කරලා තියෙනවා. මෙහිදී මෙම W බරට සමානව F1 සහ F2 බලයන්ගේ සම්ප්‍රයුක්තයක් ක්‍රියාත්මක වෙනවා. W බලයට සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ දිශාවකට. උදාහරණයක් විදිහට අපි මෙන්න මෙහෙම සලකමු. ඔය ඔයාලට පෙවුණු රූප සටහනේ F1 සහ F2 බල දෙක දිගට දික් කළ හොත් අන්න ආනත බලයන්ගේ සම්ප්‍රයුක්තය අපිට හම්බ වෙනවා මේ බල දෙකට අතරමැදි දිශාවක් ඔස්සේ. ඒ යෙදෙනා වූ සම්ප්‍රයුක්ත බලය W බරට ඒකරේඛීයව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම W බරෙහි විශාලත්වයට සමාන වෙනවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා. මෙහෙම වීම නිසා අන්න W බර සහ සම්ප්‍රයුක්තය එකම සරල රේඛාවක පිහිටලා එකම විශාලත්වයකින් යුක්ත වෙලා විරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වීමෙන් වස්තුව සමතුලිතතාවයකට පත් වෙනවා. එහෙනම් අපිට පැහැදිලි එකම තලයක ආනතව ක්‍රියාත්මක වන බලයන්ගේ සමතුලිතතාවය පිළිබඳව. මේ සඳහාත් වැදගත් වෙන මූලික තෘප්ත කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. අංක 1 මේ ආනත බලයන් සියල්ල එකම තලයක පිහිටන්නට අවශ්‍යයි. දෙවන කාරණාව මේ ආනත බලයන් සියල්ලන් ක්‍රියා රේඛා දික් කරාම එකම ලක්ෂයකදී ඡේදනය විය යුතුයි. ඊළඟ කාරණාව ආනත බල දෙකක සම්ප්‍රයුක්තය තෙවන බලයේ විශාලත්වයට සමාන විය යුතු අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. මෙහෙම ගත්තහම අන්න එකම තලයක ආනත බල යටතේ වස්තුන් සමතුලිතතාවයකට පත් වෙනවා.
ඔන්න හතරවෙනි කාරණාව අපි කතා කරන්න තහදන්න. පුතේ මේ හතරවෙනි කාරණාවේදී ඔයාලට පැහැදිලි ඔන්න රූප සටහනේ පේනවා ලෑල්ලක් ලනු පොටවල් හතරකින් එල්ලලා තියෙනවා. මේ ලෑල්ලේ මුළු බර ලෑල්ල මැද්දෙන් W පහළට ක්‍රියාත්මක වෙනවා ගුරුත්ව කේන්ද්‍රයේ ඔස්සේ. මේ ලෑල්ල බිමට වැටෙන්නේ නැතුව එල්ලිලා තියෙන්න නම් ලනු පොටවල් හතරෙන් නැතිවන්නා වූ ආතති බලයන්ගේ සංප්‍රයුක්තය W බරට සමාන වෙන්න ඕන බවත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන බවත් එකම සරල රේඛාවක පිහිටන්න ඕන බවත් දැන් මගේ පුතාලට පැහැදිලි. එහෙනම් සමාන්තර බල කිහිපයක් යටතේ වස්තුවක් සමතුලිතතාවයේ පිහිටන්නේ එක් දිශාවකට ක්‍රියාත්මක වන බලයන්ගේ සංප්‍රයුක්තය ඊට විරුද්ධ දිශාවට ක්‍රියාත්මක වන බලයන්ගේ සංප්‍රයුක්තය එකම සරල රේඛාවක පිහිටමින් විශාලත්වයන් සමාන වෙමින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වුණොත් අන්න වස්තුව සමතුලිතතාවයේ පවතිනවා. අපි අට්ටාලයක් විදිහට මොකක් හරි එල්ල ගන්නට ඔය විදිහට ලනු පොටවල් දානවා නම් අනිවාර්යෙන් ඔය ලනු පොටවල් හතරේ ආතතිය W බරට සමාන විය යුතුයි. මේ කියන කරුණුත් එක්ක ඔන්න අපිට පැහැදිලි බල සමතුලිතතාවය පිළිබඳව. මගේ පුතාලා මේකේ පාඩමේ දැනගත යුතු මූලිකම හරය වස්තුවක් සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන්ම එකී වස්තුව මත ක්‍රියාත්මක වන බලයන්ගේ සංප්‍රයුක්තය ශුන්‍ය අගයක් විය යුතුමයි. මේ ශුන්‍ය අගයක් වෙන්න නම් ඔය තියෙන බලයන් ඔක්කොම සංප්‍රයුක්තයන් එකතු කරලා ගත්තහම එකම සරල රේඛාවක පිහිටන්න ඕනේ. එකිනෙකට විරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වෙන්න ඕනේ. විශාලත්වයන් සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් සම්ප්‍රයුක්තයේ බිඳුවයි වස්තුව සමතුලිතයි. මෙතනින් එහාට අපි ඉදිරි පාඩම් කටයුතුත් එක්ක ආයෙත් හම්බ වෙමු. නිබන්ධනය හොඳින් පරිශීලනය කරලා දීලා තියෙන ප්‍රශ්න පත්‍ර හොඳින් අධ්‍යයනය කරලා පිළිතුරු සපයලා වීඩියෝ පටයක් නැවත නැවත බලලා ඔයාලට අපහසු කාරණා නිරවුල් කරගෙන ඒත් අමාරු වුණොත් ඔයාලට මා වෙත පෞද්ගලිකව ඇමතුමක් ලබා දීලා ගැටලුකාරී තත්ත්ව निराකරණය කරගන්නට පුළුවන්. සියලු දෙනාට සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵලයක් කරා යන්නට සුබ ප්‍රාර්ථනා කරමින් දැනට අපි නවතිනවා. සියලු දෙනාට ආයුබෝවන්.